පහුගිය රාජපක්ෂ පාලනයට තිබිච්ච එක් ප්‍රධාන විවේචනයක් තමයි ලෝකයේ විශාලතම අමාත්‍ය මණ්ඩලය රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ කියන එක. එදා ඇමතිවරු 106ක් සිටියා. අපි රටක් විදිහට ඉදිරියට යන්න රාජපක්ෂ පාලනය පැරද්දුවේ ඒ තත්ත්වය වෙනස් කරන්න. නමුත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ නැවත රාජපක්ෂ මහත්මයාටත් එහා ගිහිල්ලා අමාත්‍යවරු වැඩි කරනවා. 106 වෙනුවට දැන් කැබිනට් අමාත්‍යවරු රාජ්‍යසහා නියෝජ්‍ය අමාත්‍යවරු 93 දෙනෙක් පත් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී තවත් දිස්ත්‍රික් අමාත්‍යවරු 22ක් පත් කරනවා කියලා ආණ්ඩුව යෝජනා කරනවා. එහෙම ගත්තම අමාත්‍ය ධූර 115ක් දක්වා වැඩි වෙනවා. ඉතින් මේක නෙමෙයි ඇත්ත යහපාලනය කියන්නේ. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච යහපාලනය මේක නෙමෙයි. අමාත්‍ය මණ්ඩලයේ විද්‍යාත්මක පදනමක් මත පත් කරයි කියන විශ්වාසය මේ රටේ ජනතාව තුළ තිබුණා. එවෙනුවෙන් තමයි මේ රටේ ජනතාව ඡන්දේ පාවිච්චි කරේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිසේත්ම ජනතාවට කිව්වේ නැහැ ඔවුන් හවුල් ආණ්ඩුවකට යනවා කියලා. ඉතා පැහැදිලිව ඔවුන් කිව්වේ අපි තනියම ආණ්ඩුව හදනවා කියලා. නමුත් ඒ ජනවරමට පයින් ගහලා අද මේ හවුල් ආණ්ඩුවට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් හවුල් ආණ්ඩුවේ අමාත්‍ය ධූර දීම පිළිබඳව ගත්තම පහුගිය කාලේ විශාල චෝදනා තිබිච්ච එතනෝල්කාරයෝ ඒ වගේම සමාජ විරෝධී විවිධ චෝදනා ලැබුවන් ඒ සියලු අයට දැන් නැවතත් අමාත්‍ය ධූර දීලා තියෙනවා. මහින්ද රාජපක්ෂත් එක්ක එකට අත්වල් බැඳගෙන ගිය බොහෝ අය කිසි විලිලැජ්ජාවක් නැතුව මේ ආණ්ඩුවේ ඇමති ධූර අරගෙන තියෙනවා. එදා මහින්ද සමග නැගිටිමු මහින්ද අගමැති කරමු කියපු කට්ටිය අද මහින්ද සමග නැගිටිමු රනිල් සමග වැජබිමු කියලා මේ ආණ්ඩුවට එකතු වෙලා තියෙනවා.